පොතාලිපිද්‍රව්‍ය ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී. අපිට හිමි වෙනවා IMF පළමු සමාලෝචනයේ සාර්ථක අවසන් කිරීමත් එක්ක දෙවන ණය වාරිකයකත් එක්කම යම් තාක් දුරට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහනයක් වෙන්න පුළුවන් කියන කාරණාව තමයි රජය කියන්නේ. නමුත් ජනාධිපති නම් ප්‍රකාශ කරන මේ අපට වෙන මගක් නැහැ මේ මාර්ගය යනවා මිසක් කියන එක. දැන් මේ මාර්ගය නම් තවදුරටත් යන්නේ වෘත්තීය වේදින ඉදිරියට ඔබතුමන්ලා හිතනවද ඔබතුමන්ලාගේ ඉල්ලීම් ලැබෙයි කියලා? ඊයේ දවසේ IMF එකේ දෙවනි වාරිකය ලැබුණා. ඒකට ජනාධිපතිවරයා මම හිතන්නේ කිව්වා වැල් පාර්ලිමේන්තුවේ ගොඩ වෙලා ගිහිල්ලා දැන් හරි වගේ කතාවක්. හැබැයි මේක අපි තේරුම් ගන්න ඕනේ විශේෂයෙන්ම දැන් රටේ ආර්ථිකය ගත්තොත් මේ ඔක්කොම අපි ගන්නේ තාමත් ණය. හැබැයි අපිට ගෙවන්න තියෙන ණය සම්බන්ධයෙන් අපිට තාම හරියට ප්‍රතිපත්තියක් නැහැ කොහොමද ඒක කරන්න කියලා. මොකද මේ ණයත් එක්කම තමයි දිගටම ආණ්ඩුව ගනුදෙනු කරමින් ඉන්නේ. එතකොට ඒක නිසා තමයි අපි කිව්වේ මේ ආණ්ඩුව දිගටම කටයුතු කරන්නේ පැහැදිලි ඉදිරියක් දැකගෙන නෙමෙයි. එතකොට අපි දැන් ඊයේ දවස ගත්තොත් ඊයේ දවසේ අපි විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයත් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතු විදිහට ඊයේ විරෝධතාවයට එක්ුණේ පැහැදිලි ගැටලුවක් තියෙනවා අවුරුදු ඉදිරිපත් කරන මේ අයවැය. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශාස්ත්‍රය ගත්තොත් අපි දන්නවා රාජ්‍ය අධ්‍යාපනය කියන්නේ මේ රටේ ශාස්ත්‍ර ගණනාවකට හැම එකටම බලපාන කාරණයක් බලපාන ශාස්ත්‍රයක්. එතකොට ඒ තුළ මේ අයවැයේ කිසිම දෙයක් මේ රාජ්‍ය අධ්‍යාපනයට අවිල්ල නැහැ. අපි දැන් ගත්තොත් 2018 වගේ අවුරුද්ද ගත්තොත් කැපිටල් එක තියෙන 1.12 වගේ ප්‍රමාණය. නමුත් මේ වෙනකොට 0.02කට අඩු කරලා තියෙනවා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.